හරි අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ display green line ගැන. ඉතින් මොනවද මේ display green line කියලා කියන්නේ හැමෝම මේ දවස්වල කතා වෙන display green line ගැන මටත් හිතුණා ඔයාලත් එක ටිකක් කතා කරත් හොඳයි කියලා. ඉතින් මම Facebook එකේ හැම උඩට පහලට යද්දි දකින්න සමහරු මේ display green line ගැන ටිකක් වැරදි දේවල් දාලා තිනවා. වැරදි මත මේගොල්ලෝ මේකේ දාලා තිනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මේ වීඩියෝ එක අද මම කතා කරන්නේ. ඒ හින්දා ඔයාලා මේක බලන්න ඕනේ වීඩියෝ එකක් කියලා මට මේ වෙලාවේ කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම මේ green line කියන වචනේ අහපුවම ටිකක් බය හිතෙනවා. මොකද display එකක green line එනවා කියන ඇත්තට මේක ටිකක් ලොකු කාරණාවක්, ලොකු issue එකක්. සමහර විට ඔයා අතින් ෆෝන් එක බිම වැටිලා green line එන්නත් පුළුවන්. සමහර විට factory fault එකක් හින්දා green line එන්නත් පුළුවන්. කොහොමුණත් ඔයාලට හිතෙන්න පුළුවන් green line ආවපුවම ෆෝන් එකක් හදන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ගැනත් අපි මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම තමයි green line එන්න හේතු, මේ green line එන්නේ කොහොමද, green line ආවට පස්සේ මොකද්ද කරන්න ඕනේ, මේ හැම දෙයක් ගැනම අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න, වීඩියෝ එක හොඳ නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් Sony Xperia phone වල විතරද මේ විදියට green line එන්නේ, නැත්නම් iPhone වල විතරද මේ විදියට green line එන්නේ, නැත්නම් Samsung වල විතරද මේ විදියට එන්නේ, ඒ වගේම Pixel වල විතරද මේ විදියට එන්නේ? ඇත්තටම නෑ, ඕනම device එකක එන්න පුළුවන්. ඉතින් මොබයිල් ෆෝන් එකක විතරක් නෙවෙයි, ස්මාර්ට් ෆෝන් එකක විතරක් නෙවෙයි, ඔයා ගාව තියෙන ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකේ, ඔයා ගාව තියෙන මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ, ඔයා ගාව තියෙන ටීවී එකේ ස්ක්‍රීන් එකේ මේ ඕනම එකක green line එන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනම device එකක, ඒ කියන්නේ ඕනම smart phone එකක display එකක green line එන්න බලපාන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ device ජපන්ේවද, මේවා global ේවද, මේවා brand new ේවද, මේවා used ේවද කියලා මේකට මේ green line වලට අදාළ වෙන්නෙම නෑ. මොකද ඕනම device එකකට පාවිච්චි කරපු device එකකට උනත්, brand new ගත්ත device එකකට උනත් green line එන්න පුළුවන් කියලා ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් OS update හින්දා green line එන්න පුළුවන්. ඒ වගේම hardware issue එකක් හින්දා green line එන්න පුළුවන්. ඒ වගේම display එක overheat වුනහම green line එන්න පුළුවන්. ඔන්න ඔය දේවල් හින්දා ඕනම smartphone එකක display එකක green line එන්න පුළුවන්. හැබැයි මෙතනදී මම ෆෝන් එකක් බිම වැටිලා ඉන green line එක, අපි අතින් වතුර ගිහිල්ලා ඉන green line එක, display එක තද වුනහම ඉන green line, මේවා ගැන කතා කරන්නේ නැහැ. මොකද මේවා අපි අතින් වෙන දේවල් හින්දා. ඉතින් ඔන්න දැන් තමයි හොඳම කොටස පටන් ගන්න. මොකද මේක ඔයාලට තේරෙන විදිහට කරන්න ඕන හින්දා මම මේකට උදාහරණයක් විදිහට Sony Xperia 5 Mark II device එකම තෝරා ගන්නවා. හරි, ඉතින් අපි හිතමු Sony සමාගම Xperia 5 Mark II device 1000ක් හදනවා. ඉතින් මේ 1000 කියන්නේ උදාහරණයක් විතරයි. ඉතින් මේ 1000 හදලා මේක මුළු ලෝකෙටම විකුණනවා. ලෝකෙ පුරාම මේක බෙදා හරිනවා. ඉතින් මේ 1000ෙම green line ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලා කවදාවත් අහලා තියෙනවද? නැහැ. ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. මොකද Sony සමාගම ස්මාර්ට්ෆෝන් 1000ක් හැදුවා නම්, 5 Mark II 1000ක් හැදුවා නම් ඒ 1000ෙම green line එන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු ලංකාවේ තියෙන 5 Mark II ඒවා 100ක්. ඉතින් මේ 100ෙම green line ඇවිල්ලා තියෙනවද? ඉතින් මේක බලන කෙනෙකු සමහර විට green line ආපු නැති 5 Mark II එකකින් මේ වීඩියෝ එක බලලා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ විදිහට 5 Mark II ඒවා 100ක් ලංකාවේ තිබ්බත් ඒ 100ෙම green line එන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි, ඉතින් ෆෝන් 100ක් ගත්තොත් එහෙම සමහර විට 100න් 20කට විතර මේ green line ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 20ක වගේ ප්‍රතිශතයකට මේ green line issue එක එන්න පුළුවන්. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාගේ ෆෝන් එකෙත් green line ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාගේ 5 Mark II එකේ green line ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මම කියනවා 5 Mark II හැම device එකකටම green line issue එක එන්නේ නැහැ කියලා. ඉතින් මේ OS update හින්දායි, hardware issue හින්දායි කොහොමද මේ විදිහේ green line එන්නේ? ඉතින් ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. අපි හිතමු ABC කියලා කම්පැනි තුනක් තියෙනවා. ඉතින් මේ Sony සමාගම කරන්නේ එයාලගේ ෆෝන් වලට අවශ්‍ය කරන display හදන්න කියලා මෙන්න මේ ABC කියන කම්පැනි තුනට බාර දෙනවා. Sony සමාගම ෆෝන්ස් 1000ක් හදනවා. ඒ කියන්නේ කම්පැනි තුනම එකතු වෙලා display 1000ක් හදන්න ඕනේ. A කියන කම්පැනියෙන් Sony සමාගම display 500ක් ගන්නවා. B කියන කම්පැනියෙන් Sony සමාගම display 300ක් ගන්නවා. C කියන කම්පැනියෙන් display 200ක් ගන්නවා. එතකොට ඔක්කොම display 1000යි, Sony සමාගම මේ display 1000 එකතු කරලා Xperia 5 Mark II device 1000ක් හදනවා. හරි, ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ මේවා වැඩ කරගෙන යනවා. දැන් ඉතින් Sony සමාගම මේ display හදන්න කලින් කියන්න ඇතිනේ මේ සමාගම් තුනට මට ඕනේ quality එක 100ට 100ක්ම තියෙන display. කිසිම ප්‍රශ්නයක් නැති display තමයි ඔයාලා මට හදලා දෙන්න ඕනේ. ඒ විදිහට හරි okay කියලා company තුනක් බාර ගන්න ඇති. ඉතින් A කියන company හැදුවා 100ට 100ක් quality එක තියෙන විදිහට. ඒගොල්ලෝ හරි.
බී කියන කම්පැනි එකත් හැදුවා ක්වොලිටි එක 100%යි. හැබැයි සී කියන කම්පැනි එකට ක්වොලිටි එක 100%ක් හදන්න බැරි වුණා. ඒගොල්ලන්ගේ ක්වොලිටි එක 99%යි තිබ්බේ. 1%ක ක්වොලිටි එකක් ඒගොල්ලෝ අතින් අඩු වෙලා තියෙනවා. මොකක් හරි හේතුවක් හින්දා ඒගොල්ලන්ගේ ක්වොලිටි එක අඩු වෙලා තියෙනවා. හැබැයි සෝනි සමාගම දන්නේ සී කියන කම්පැනියෙන් ගත්ත ඩිස්ප්ලේ වල ක්වොලිටි එක අඩුයි කියලා. කොහොම හරි මේ දේ දන්නේ නැතුව සෝනි සමාගම සී කියන කම්පැනියෙන්ුත් හදපු ඩිස්ප්ලේ දාලා ඒගොල්ලෝ ෆෝන් හදලා දැන් එළියට දාලත් ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට ටික දවසක් ගියාට පස්සේ තමයි වැඩේ පත්තු වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඔන්න අර C කියන කම්පැනියෙන් හදපු සමහර ඩිස්ප්ලේ වල green line එන්න පටන් ගන්නවා. මොකද මේ වගේ quality එක අඩුයි. අර A සහ B කියන කම්පැනි වල quality එක මේ C කියන කම්පැනි වල ඩිස්ප්ලේ වල තිබ්බේ නැහැ. ඉතින් ඩිස්ප්ලේ එක overheat වෙද්දී මේ issue එක එනවා. එතකොට අර C කියන කම්පැනියෙන් හදපු ඩිස්ප්ලේ fail වෙනවා. ඩිස්ප්ලේ එක overheat වුණා කියලා A සහ B කියන කම්පැනියෙන් හදපු ඩිස්ප්ලේ fail වෙන්නේ නැහැ. ඒවා ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි සී කියන කම්පැනියෙන් ක්වොලිටි එක අඩු කරලා හදපු හින්දා ඕවර්හීට් වුනහම මේ සී කියන කම්පැනිකේ ඩිස්ප්ලේ ෆේල් වෙනවා. ඒ කියන්නේ green line එනවා. හරි එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මේ OS එකක් අප්ඩේට් කරපුවාම ෆෝන් එකක green line එන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි 5 Mark 2 එකක් ගමු. මේක එන්නේ Android 10 එක. ඉතින් Android 10 වල ඉඳන් Android 12 වලට අප්ඩේට් කරපු ගමන් සමහර විට එකපාරම green line එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔයා රෑ නිදාගද්දි ෆෝන් එක හොඳට තිබ්බ හැබැයි උදේ එළි වෙලා බලද්දී ෆෝන් එකේ green line ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔයා අතින් මේක වැටිලත් නැහැ, තද වෙලත් නැහැ, මුකුත් වෙලා නැහැ. නිකම්ම OS එකක් අප්ඩේට් කරාට පස්සේ නිකම්ම මේකේ green line ඇවිල්ලා තියෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක වෙන්නේ මෙහෙම. මම උදාහරණයකටම ගන්නවා 5 Mark 2 එක. ඉතින් මේ 5 Mark 2 එකාවේ Android 10 එකනේ. ඉතින් ඔන්න Android 10 වලින් පස්සේ Android 12 වලට මේක අප්ඩේට් කරනවා. ඉතින් Android 10 කියන්නේ 12 වලට වැඩිය ටිකක් පර්ෆෝමන්ස් එක අඩුයි. මේකේ ෆීචර්ස් අඩුයි. මේකේ තියෙන වැඩ කෑලි අඩුයි. හැබැයි Android 12 කියන්නේ ටිකක් පවර්ෆුල් OS එකක්. මොකද Android 10 වලට වැඩිය මේකේ වැඩ කෑලි වැඩි. මේකේ තියෙන ඔප්ෂන් වැඩි. මේකේ තියෙන ෆීචර්ස් වැඩි. ඒ හින්දා මේක වැඩ කරන්න ලොකු බලයක් ඕන වෙනවා. එතකොට Android 12 ටිකක් පවර්ෆුල් හින්දා අර C කියන කම්පැනියෙන් හදපු ෆේල් ඩිස්ප්ලේ වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට තමයි මේ වගේ green line එන්නේ. එතනදිත් එන්නේ ඩිස්ප්ලේ එක overheat වෙනවා වගේ වැඩක්. ඉතින් ඒ වෙලාවට තමයි අර ෆේල් ඩිස්ප්ලේ එකේ green line එන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඕක තමයි සරල විදිහටම කතාව. හරි ඉතින් දැන් ඔයාලා හිතන් හිටියා නම් එහම Sony Xperia 5 Mark 2 හැම device එකෙම green line එනවා කියලා ඇත්තට මේක වැරදි. ඉතින් මේ වීඩියෝ එක කරන මං උනත් දන්නේ නැහැ මොන Sony ෆෝන් එකේද මොන Sony 5 Mark 2 එකේද ඩිස්ප්ලේ green line එන්නේ කියලා. සමහර විට ඔයා ගාව තියෙන ෆෝන් එකක ඩිස්ප්ලේ green line එන්න පුළුවන්. හැබැයි ඔයාගේ යාළුවා ගාව තියෙන ෆෝන් එකේ green line එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ වෙලාව. ඉතින් ඒ හින්දා අපි හරියටම කියන්න දන්නේ මෙන්න මේ ෆෝන් එකේ green line එනවද මේ ෆෝන් එකේ green line එන්නේ නැද්ද කියන එක. ඉතින් Xperia 5 Mark 2 එකක් මිලදී ගන්න ඉන්න කෙනෙකුට මම පොඩි අදහසක් දෙන්නම්. ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් ඔයා දන්නවා දැන් මේකේ green line එනවා කියලා. ඔයාට පුළුවන් 5 Mark 2 එකක් මිලදී ගන්න නැතුව ඉන්න. ඒ වගේම අනිත් ඔප්ෂන් එක තමයි ඔයාට පුළුවන් 5 Mark 2 එකක් මිලදී ගන්නවා නම් ඔයාට iPhone එකක් අනිවාර්යයෙන්ම ඕන නම් ඔයාට iPhone ඔය iPhone එකට කැමතිම නම් ඔයාට පුළුවන් හොඳ වොරන්ටි එකක් තියෙන තැනකින් ෆෝන් එකක් මිලදී ගන්න. ඉතින් මේ ෆෝන් එක මිලදී ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම අහන්න ඕනේ මේකට green line ආවොත් එහෙම ඔයාලා වොරන්ටි එක claim කරනවද? ෆෝන් ටු ෆෝන් රීප්ලේස්මන්ට් එකක් දෙනවද? ඩිස්ප්ලේ එක මාරු කරලා දෙනවද? මේක හදලා දෙනවද? මේ විදිහට ඔයාලා අහලා බලලා දැනගෙන වොරන්ටි එකක් එක්කම 5 Mark 2 එකක් මිලදී ගන්නවා නම් මිලදී ගන්න. එහෙම නැත්නම් ඔයාලා මේක මිලදී ගන්න එපා. ඉතින් මේ දේ අවිනිශ්චිත දෙයක් හින්දා අපි හරියටම කියන්න දන්නේ නැහැ මොන ෆෝන් එකේද green line එන්නේ මොන ෆෝන් එකේද green line එන්නේ නැත්තේ කියන එක. හරි අපි මෙහෙම හිතමු දැන් ඔයා ගාව තියෙනවා Xperia 5 Mark 2 device එකක්. මේක ඔයා Android 12 වලට update කරාට පස්සේ green line එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේක හදන්න යනවා ඇත්තටම ලංකාවේ නම් මේ විදිහට හදන්න බෑ කියලා තමයි මම නම් දන්නේ. ඉතින් මේ විදිහට හදන්න පුළුවන් තැනක් තියෙනවා නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම video එකට comment එකක් දාන්න. ඒ වගේම ඩිස්ප්ලේ green line ඇවිල්ලා හදපු කෙනෙක් ඉන්නවා නම් එයාත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මොකද මේ video එක බලන කට්ටියට green line ඇවිල්ලා තිබ්බොත් එහෙම ඔයාගේ කමෙන්ට් එක දැකලා මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කිය හිටියේ ඔයා ගාව දැන් 5 Mark 2 එකක් තියෙනවා නම් ඔයා බැරි වෙලාවත් ඒක Android 12 වලට අප්ඩේට් කරලා ඒකේ green line එකක් ආවොත් එහෙම ඔයාට වෙන්නේ මේක ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන්න. සමහර විට ඔයා ඩිස්ප්ලේ එක රීප්ලේස් කරලා ටික දවසක් Android 12 එකම පාවිච්චි කරාට පස්සේ සමහර විට මේ රීප්ලේස් කරපු ඩිස්ප්ලේ එකටත් green line එන්න පුළුවන්. ඉතින් එහෙම ඩිස්ප්ලේ එකක් මාරු කරගත්තත් ඔයා වොරන්ටි එකක් එක්කම ඩිස්ප්ලේ එකක් මාරු කරගන්න අමතක කරන්නත් එපා. ඉතින් දැනට green line ඇවිල්ලා තියෙන
Sony Xperia device තිබ්බොත් එහෙම ඒවා repair කරන්න බෑ. මම දන්න විදිහට ලංකාවේ repair කරන්න නෑ. හින්දා ඔයාට සිද්ධ වෙනවා display එක replace කරන්න. ඉතින් display තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම replace කරගන්න පුළුවන්. හැබැයි display නැති වුණොත් එහෙම ඔයාට replace කරගන්න වෙන්නේ නෑ. ඉතින් ඒ වගේම තමයි අපි අතින් වෙන සමහර වැරදි හින්දාත් මේ display වල green line එන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකක් තමයි phone එක බිම වැටෙනවා. අනිත් එක තමයි ෆෝන් එකට වතුර යනවා. තව එකක් තමයි ෆෝන් එක තද වෙනවා. ඩිස්ප්ලේ එක තද වෙනවා. සාක්කුවේම දාගෙන සාමාන්‍ය බස් එකක වගේ යද්දී නැත්නම් මොකෙකට හරි අපි තාප්පයකට වගේ හේත් වෙලා හිටියොත් එහෙම ෆෝන් එක සාක්කුවේ තියනවා කියලා දන්නේ නැතුව නැත්නම් කවුරු හරි අපි උඩ ඉඳගත්තුත් එහෙම ෆෝන් එක සාක්කුවේ තියනවා කියලා දන්නේ නැතුව ෆෝන් එකේ ඩිස්ප්ලේ එක තද වෙලා ඩිස්ප්ලේ එකේ ග්‍රීන් ලයින් එන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අධික ලෙස රත් වුණාමත් මේ ග්‍රීන් ලයින් එන්න පුළුවන්. එහෙනම් සමහර විට ඔයා ෆෝන් එක චාර්ජර් එකට කනෙක්ට් කරගෙන ඔන්ලයින් ගේම් එකක් ප්ලේ කරන වෙලාවට මේ විදිහට ගොඩක් රත් වුණොත් එම අනිවාර්යෙන්ම චාර්ජර් එකෙන් ඩිස්කනෙක්ට් කරලා ගේම් එකක් සෙල්ලම් කරන එක නවත්තලා ඔයා ෆෝන් එක පැත්තකින් තියලා ටිකක් වෙලා තියන්න මේක හීට් එක අඩු වෙනකම්. ඉතින් මම තව දෙයක් දැක්කා Facebook group එකක තියෙනවා. කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා Sony Xperia 5 Mark II එකේ green line එනවා. මේව නම් ගන්න එපා අහර මේ කියලා. ඉතින් ඇත්තටම හැම 5 Mark II එකේම මේ විදිහට green line එන්නේ නැහැ. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම cyber Facebook page එකක් තියෙනවා. මේකටත් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හමු වෙනවා තවත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින්. එතකම්ම ගිහින් ඉන්න ඔයාලට සුබම සුබ දවසක්.